බලපැවැත්වෙන පරිදි පණ බා ඇති සංචරණ සීමා ලබන 14 වෙනිදා ලිහිල් කිරීමට ගෙන ඇති තීරණයේ වෙනසක් මෙතෙක් සිදු කර නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පළාත් අතර සංචරණයේ සීමා කිරීම සහ සංචරණ සීමා ඉදිරියේදී ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අද දින රට හමුවේ ප්‍රකාශ කරන බවයි යුද හමුදාපතිවරයා සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවේ. මේ අතර සංචරණ සීමා පනවා ඊට අනුගතව කටයුතු කරන ලෙසට ජනතාවට කොතෙකුත් දැනුම් දීම සිදු කළද ඊට කිසි ලෙසකින් අවනත නොවී කටයුතු කළ පුද්ගලින් දහසකට වැඩි පිරිසක් ගත වූ පෙර 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් දින 3ක පමණ කාලයක් ඔබට තිබෙන්නේ නිවසට වී රැඳී සිටීමට. ලබන 14 වෙනිදා දින දක්වා සංචරණ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව එම දින 3ක පමණ කාලය ඔබ මේ ආකාරයටම නිවසේ රැඳී සිටියොත් ලබන 14 වෙනිදා සුපුරුදු පරිදි නැවතත් මේ රට යම් යම් සෞඛ්‍ය නිර්ණායක වලට යටත්ව විවෘත කිරීමේ හැකියාවක් තිබෙනවා. පසුගිය පැය 24ක කාල පරිච්ඡේදය තුල නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 1038ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 29,015කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචරණ සීමා පනවා තිබියදී හැටන් දිඹුලපතන ග්‍රෙග්ලි වත්තේ රක්ෂිතයක ඇලමාර්ගයක් අසල නීති විරෝධී ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් සිවුදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමට දිඹුලපතන පොලිසිය සමත්ව තිබෙනවා. සැකකරුවන් මත්පැන් පෙරා වතු කම්කරුවන්ට අලෙවි කරන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ගෝඩා ලීටර 85ක් සහ නීති විරෝධී ලෙස මත්පැන් පෙරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් පොලිසිය විසින් සිය බහරේට ජේෂ්ඨ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.